ශ්‍රද්ධාවන්ත පින්වතුනි, විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට සෑම පුරපසළොස්වක පොහොය දවසකදීම පවත්වාගෙන යන දහම් වැඩසටහන් මාලාව. මේ වැඩසටහන් මාලාවේ තමන් පුහුණු කරන සතිපට්ඨාන භාවනා ක්‍රමයට අනුගත වෙන වැදගත් ධර්ම කාරණා තමයි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවේ. මීට මාස 4කට පෙර අපි මේ පින්වතුන්ගේ තමන්ගේ භාවනාව දියුණු කරගන්න අවශ්‍ය දහම් කරුණු ඉගෙන ගැනීම සඳහා කායගත සති සූත්‍රය එදා ගන්න තියෙනවා. දැන් කායගත සති සූත්‍රයේ පැහැදිලි කරන්නේ මේ සතිපට්ඨාන භාවනාවක් වැඩීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිඵලයක් තමයි කායගත සතිය. මේ කායගත සතිය තමයි සංසාර විමුක්තියට නැත්නම් ප්‍රඥා ශික්ෂාවට උදව් වෙන්නේ. දැන් කායගත සතිය ලබා ගන්න පුළුවන් ක්‍රමවේද සියල්ලම, ඒ වගේම මේ ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙනවාට අමතරව සමාධි ශික්ෂාවෙන් වෙනත් සමත භාවනාවලින් ලබාගත් සමහර ගුණාංග මේ කායගත සතිය තුළ අන්තර්ගත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ සූත්‍රයක් තමයි කායගත සති සූත්‍රය. එයින් අපි දැනට පැහැදිලි කරගෙන යන්නේ මේ කායගත සතිය ලබා ගන්න පුළුවන් ක්‍රමවේද ටිකයි. එමනම් පුහුණු හේතු භාවනා ක්‍රම ටිකයි. එතෙන්දී මතක් කරා මුලින්ම මේ භාවනා ක්‍රම කිව්වට සියලුම භාවනා ක්‍රම එක ශ්‍රාවකයෙක් සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේ වෙන විට කායගත සූත්‍රය තුළ තියෙන ආනාපාන සති භාවනා ක්‍රමය ගැන කරුණු පැහැදිලි කරා. ඊළඟට දෙවනි භාවනා ක්‍රමයේ වන සම්පජන්න පබ්බේ තියෙන භාවනා ක්‍රම ගැන පැහැදිලි කරා. දැන් අද තියෙන්නේ තුන්වෙනි භාවනා ක්‍රමය, ඉරියාපත පබ්බේ කියලායි මේක හඳුන්වන්නේ. මේකේ මේ භාවනා ක්‍රමයයි තමන් මේ පුරුදු වෙන සක්මන් භාවනාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. සක්මන් භාවනාව කියන්නේ මේ ඉරියාවත පබ්බේ තියෙන එක භාවනා කොටසකට අනුගත දෙයක්. එතකොට මේ භාවනාව පුහුණු වීම තුළ નિરાයාසයෙන් ඉබේම මේ ඉරියාවත පබ්බේ තියෙන සියලුම භාවනා ක්‍රමවලට ටිකෙන් ටික ඒ ශ්‍රාවකයා ලං වෙනවා. හැබැයි තමන් උත්සාහයෙන් ඒ කොටස සම්පූර්ණ කරන්න යෑමේ නෙවෙයි මේ භාවනාව සාර්ථක වෙන්නේ. තමන් පුහුණු කරන අර සක්මන් භාවනාව පුහුණු වීම තුළ දිගින් දිගටම මේ දීලා දෙන උපදෙස් පිළිපැදීම තුළ નિરાයාසෙන් තමයි අනික් කොටස් මේ ඉරියාපත කියන පබ්බේ තියෙන අනික් කොටස් වලට මේ භාවනාව નિરાයාසයෙන් එකතු වෙන්නේ. ආයාසයෙන් එකතු වෙන එකක් නෙවෙයි. එතකොට ඒකම දැනගන්න ඕනේ. දැන් මේ භාවනා ක්‍රමය පැහැදිලි කරලා තියෙන්නේ මේ අර ශරීරයේ තියෙන සියලුම ක්‍රියාකාරීත්වයන් සම්බන්ධ කරගෙන. ඒකයි ඉරියාපත කියන්නේ. හඳි නෙමීමේ ක්‍රියාකාරකම් සියල්ලම සාරාංශව මේ සූත්‍රය තුල තියෙනවා. මේ පබ්බේ තුල තියෙන. ඒකෙන් එක කොටසක් තමයි සක්මන් භාවනාව කියලා ගන්න. කවුරු හරි කෙනෙක් ඕනගමින් අනික් කොටසුත් එකපාරටම තමන් වඩන්න ඕනේ කියලා කරන්න ගියාට ඒ සක්මන් භාවනාවත් සාර්ථක වෙන්නේ අර කරන ක්‍රියාව සාර්ථක වෙන්නෙත් නෑ. ඒක නිසා මේ භාවනාවේදී තමන් වුණු වෙන ටික ගන්න ඕනේ. දැන් අපි බලමු මේ ඉරියාපත පබ්බේට ඇතුළත් වෙලා තියෙන්නේ මොනවද.
දැන් ඊට කලින් දැනගන්න ඕනේ ඇත්තටම මේ කායගත සතිය කියන එක රඳාපවතින්නේ තින්නේ කයෙන් නැත්නම් ශරීරයෙන් එන චිත්ත පරම්පරා අනුවයි. ඒ කියන්නේ කාය විඥාණයෙන් හටගන්න සිතක පිහිටන සතිය මතයි සතිය කියන්නේ කුසල් පාක්ෂික චෛතසිකයා. ඒක කයෙන් එන අරමුණකට යෙදීම මතයි කායගත සතිය දිනුනේ. එතකොට කායගත සතිය දියුණු වෙන්නේ කයෙන් එන අරමුණ තුළ ශ්‍රද්ධාව සති හිරි ඔත්තප්පාදී කුසල ධම්මයන් වලට අමතරව ප්‍රඥාව කියන කුසල ධර්මයක් එනවා. මේ ප්‍රඥාව කියන කුසල ධර්මයේ කයෙන් එන අරමුණක ප්‍රඥාව ඇවිදින් තමයි ලෝකෝත්තර ප්‍රඥාවේ ස්වરૂපය ගන්න. ඒකයි බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තිය සඳහා සතර සතිපට්ඨානය වඩන්න කියලා දේශනා කරන්නේ. ප්‍රඥාව එන්න පුළුවන් මනෝමය අරමුණකට, ප්‍රඥාව එන්න පුළුවන් හැඟෙන අරමුණකට. ඒවා සාමාන්‍යයෙන් ලෝකෝත්තර භාවයට එකපාරට පත් කරන්න බෑ. කයෙන් එන අරමුණක හටගන්න චිත්ත පරම්පරාවේ චෛතසික ස්වરૂපය මත ප්‍රඥාවයි. අය පිහිටේවලා ඒ ප්‍රඥාව දිනුනු කිරීමෙන් තමයි ලෝකෝත්තර ප්‍රඥාව හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය. දැන් ඒ අනුව මේ අපි බලමු මේ ඉරියාපත පබ්බේ මෙච්චර වටිනා මේ විපස්සනා ස්වરૂපයක් තියෙන්නේ කොහොමද? ඒකට හේතුව තමයි දැන් මේ කයෙන් සිත් හට ගන්න ප්‍රමාණය ශාරීරිය හරහා කාය විඥාණයෙන් සිත් හට ගන්න ප්‍රමාණය රඳාපවතින්නේ කායික ක්‍රියා මතයි. දැන් උදාහරණයක් විදිහට කායික කුසලයක් කරනකොට, ඒ කියන්නේ කාය කර්ම, ඒ කියන්නේ අතපය හන්දි නැමෙන්න ඕනේ ගොඩක් කායික කුසලයක් කරන්න. එතකොට කායික අකුසලයක් කරනකොටත් එහෙමයි. එතකොට ප්‍රබලම කුසල් තියෙන්නේ කාමාවචර මට්ටමේ කායික කුසල් වශයෙන්. සතුන් මැරීම, හොරකම් කිරීම වගේ ප්‍රබලම අකුසල් තියෙන්නේ කායික ක්‍රියා වශයෙන්. එහෙනම් කයෙන් කුසල් සිත් ඇති වෙනවා ගොඩක් කායික අකුසල් කරන විට. කයෙන් අකුසල් සිත් ඇති වෙනවා හුඟක් කායික ක්‍රියා වශයෙන් කායික අකුසල් සිදු වෙන විට. ඒ වගේම කයෙන් කුසල් සිත් ඇති වෙනව ගොඩක් කායික කුසල් කරන විට. ඔය අටමහා කුසල් ඔක්කොම කායික ක්‍රියා විදිහටයි තියෙන්නේ. එකක්වත් මානසික ක්‍රියා විදිහට පවතින ඒවා නෙවෙයි. සංකල්පීය ක්‍රියා නෙවෙයි ඒවා. කායික ක්‍රියා. එහෙමනම් මේ කයෙන් වැඩියෙන් සිත් ඇති වෙනවා කාය ක්‍රියාකාරී වෙනකොට. කාය ක්‍රියාකාරී වෙන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි අකුසල් පාක්ෂිකව කය ක්‍රියාකාරී වෙනවා. එතකොට අකුසල් පාක්ෂිකව කය ක්‍රියාකාරී වෙනකොට කායික අකුසල් වැඩි වෙනවා. කයෙන් ඇති වෙන සිත් හැබැයි වැඩි. අකුසල් සිත් වැඩි. අකුසල් සිත් වැඩි නම් අකුසල් පාක්ෂික ධම්ම වැඩි. දැන් අකුසල් පාක්ෂික ප්‍රධාන පෙළේ ධම්ම දෙක තමයි අවිජ්ජා දෝමනස්ස. එහෙනම් කයෙන් සිත් ඇති වෙනකොට ඒ සිත්වල අකුසල් ස්වરૂපයක් ගන්නවා නම් අවිජ්ජා දෝමනස්ස, අවිජ්ජා ව්‍යාපාද කියන අකුසල් ස්වરૂපයේ සංකල්පනා වැඩි වෙනවා. ඒකම කයෙන් කුසල් පාක්ෂික සිත් ඇති වෙනකොටත් කායික ක්‍රියා වැඩි වෙනවා. එතනින් සංකල්පනාවලත් වැඩි වෙන්න ඕනේ අනවිජ්ජා අව්‍යාපාද කියන කුසල් සංකල්පනා. දැන් මේ ලෝකෝත්තර ප්‍රඥාව කායගත සතියෙන් ලැබෙන ප්‍රඥාව, කායගත සතියේ දියුණු කිරීමෙන් ලබා ගන්නා වූ ප්‍රඥාව මේ කායික අකුසල් හෝ කායික කුසල් මත රඳාපවතින දෙයක් නෙවෙයි. මුලින්ම කායික අකුසලයේ නැති තැනක පවතින දෙයක්. එහෙනම් කායික ක්‍රියාවක් තිබිලා කායික අකුසලයේ තියෙන්න පුළුවන්. ඒ වගේම කායික අකුසලයේ නැත්නම් කායික ක්‍රියාව තුළ කායික කුසලයේ තියෙන්න පුළුවන්.
දැන් මුලින්ම කායික අකුසලයේ අකුසල ස්වરૂප රකින්න ඕනේ. දැන් කායික අකුසලයේ රකින්න ශික්ෂාවත් සීල ශික්ෂාවත්. වාචික අකුසලයේ රකින්න ශික්ෂාවත් සීල ශික්ෂාවත්. හැබැයි සංකල්පීය අකුසලයක් රකින්න සීලියෙන් බෑ. එතකොට කායික අකුසල් රැකුණම කායික ක්‍රියාවසයෙන් කායික අකුසල් ක්‍රියා නැති වෙනවා වාචික අකුසල් ක්‍රියා නැති වෙනවා එතකොට ඉතුරු වෙනවා කායික කුසල ක්‍රියා හා කායික කුසල වාචික ක්‍රියා දැන් මෙන්න මේ මේවෙන් මේ සතිපට්ඨානේ වඩනකොට මොකක්ද එහෙනම් සිදුවෙන්නේ සතිපට්ඨානයක් වඩන්න භාවනා සක්මන් කරන්න පවා ආරම්භ කරනකොට ඉන්න තත්ත්වය අර කායික ක්‍රියා තියෙනවා එවිදීමේ ක්‍රියාවලිය ඉන්න තත්ත්වය හැබැයි ඒක කායික අකුසල් ස්වરૂපයේ තත්ත්වයක ඉඳලා බෑ ඉන්න ඕනේ කායික කුසල ස්වરૂපයේ තත්ත්වයක නමුත් කායික කුසල් කරන්න බෑ එතෙන්දී කායික කුසල ස්වરૂපයේ තත්වය කියන්නේ සංකල්පනාවල අනවිද්‍යා අව්‍යාපාද තියෙන්න ඕනේ. දැන් එහෙම තමයි මේ පින්වතුන් භාවනාවට ලැහැත් වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේ ඉරියාපත පබ්බේදී පැහැදිලි කරන්නේ මෙන්න මේ වගේ ස්වરૂප ගණනාවක් මේ කායික ක්‍රියාවල දකින්න පුළුවන්. දැන් ඊට මුලින් පැහැදිලි කරපු සම්පජාන පප්පේ විදී පැහැදිලි වුණා මිනිස්සෙගේ කායිකව පවතින ඉරියව් ප්‍රධාන ඉරියව් හතරයි කියලා. ඇවිදීම, එක තැන හිටගෙන ඉඳීම, ඉඳගෙන ඉඳීම, වැතිරීම. මේ ශරීරයෙන් කරන්න පුළුවන් ප්‍රධාන කෘත්‍ය හතර, ඉරියාපත හතර. ඊට වැඩි දෙයක් මිනිහෙකුට කරන්න බෑ. මොන දේ කරන්න ගියත් එක්කෝ ඒ ඉන්නේ ස්වરૂපය ගත්තොත් එක්ක ඉඳගෙන ඉදී කරන්නේ. දැන් බණ අහන එක ඉඳගෙන කරනවා. එහෙම නැත්නම් ඇවිද දැන් සක්මන් කරනවා, කොහේ හරි ගමනක් යනවා, සතෙක් පස්සේ එලවනවා, ඒවා ඇවිදිමින් කරන ඒවා. ඒ වගේම හිටගෙන එකතන හිටගෙන කරන්න පුළුවන් කතා කිරීම හෝ වෙන වැඩක් කිරීම හෝ ඒ දේවල් කරන්න පුළුවන් එකතන හිටගෙන. එහෙම නැත්නම් වැතිරිලා සීකල්පනාව තියාගෙන නිින්ද ගිහින් නැති වෙලාවක වැතිරිලා ඉන්න එක අපේ කයෙන් කරන තව අනික් ක්‍රියාව. එතකොට ක්‍රියාකාරා ක්‍රියාකාරී ස්වરૂප හතරක්. ඇවිදීම, ඉඳගෙන ඉඳීම, හිටගෙන ඉඳීම, වැතිරීම. දැන් ඔయిత වැඩිය ඒ ඉරියව්ව තුළ දැන් හිටගෙන ඉන්න ගමන් කරන්න පුළුවන් දේවල් ඒ වගේ ඉඳගෙන ඉන්න ගමන් තව කරන්න පුළුවන් දේවල් ශාරීරික දේවල් මේ ශාරීරික කෘත්‍යයන් ඒ වගේම ඇවිදින ගමන් කරන්න පුළුවන් දේවල් ගත්තොත් මනුස්සයට ගොඩාක් තියෙනවා නමුත් සංසාර විමුක්තියට මිනිස්සුයි ලෝකයේ මිනිස්සුයෝ ඉඳගෙන ඉඳලා කරන සියලුම දේවල් කරමින් සංසාර විමුක්තිය ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඉගෙන ඉඳගෙන මිනිස්සු කරන සියලුම දේ එක එක ಜಾති කරන්න පුළුවන් ගොඩාක් ಜಾති කරන්න පුළුවන් දැන් රැකියාව උනා පළකයි ඉඳගෙන කරන්න. හිඟා ගන්න මිනිස්සු ඉඳගෙන හිඟාන. ඒක රැකියාව. ඔය ආදිවාසීන් මේ ඉඳගෙන ඉගෙන ගන්න ළමයි ඉඳගෙන. දැන් මේ ඔය වගේ ගත්තම මිනිස්සුන්ට මේ දෛනිකව ඉඳගෙන තම තමන් කරන කෘත්‍යයන් කායික ක්‍රියා මේ කායෙන් කරන ක්‍රියා බැලුවොත් මහා විශාලයි. ඒ වගේම හිතගෙන එහෙම කරන ක්‍රියා බැලුවත් මහා විශාලයි. ඒ වගේම ඇවිදලා ඇවිදින්මින් කරන ක්‍රියා බැලුවත් විශාලයි. ඒකම වැතිරිලා කරන ක්‍රියාවල් බැලුවත් විශාලත්වයක් තියෙනවා. මේ සෑම එකක්ම නිවන් දකින්න සුදුසු ක්‍රියා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් මේ ක්‍රියාවලින්
නිවනට මේ කායගත සතිය දියුණු වෙන්න, ප්‍රඥා ශික්ෂාව දියුණු වෙන්න, සතිපට්ඨාන භාවනාවක් වැඩෙන්න මේ ඉරියාපත පවත්වන පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ පෙන්නපු අල්පේච්ඡ පුජ්‍යලයා වෙනවා. ඒක හින්දා මෙතන මේ පැහැදිලි කිරීම, මේ ඉරියාපත පබ්බේ පැහැදිලි කිරීමත් සමස්ත ලෝකවාසීන්ගේ සියලු ඉරියව් වලට භාවනා සතිපට්ඨානෙදි පුරුදු කරන්න මෙහෙමයි කියලා එකක් නම් නැහැ මෙතන. එහෙම හදාගන්න පුළුවන් දැන් ඉන්න ඇයට. නමුත් පැහැදිලිව බැලුවා මේ වචන ටික දිහැ, මේක සුවිශේෂ වූ පුජ්‍යලයන්ට දේශනා කරපු දෙයක්. මම උදාහරණයක් විදිහට හොඳටම ආය අතපය නමලා දිගෑරලා ඇඳුම් අඳින්නෙත් එහෙමයි. පළඳුම් පළඳින්නෙත් එහෙමයි. දැන් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ තමයි එක එක විලාසිතාවලින් ඇඳුම් අඳින ගිහියන්ට ගැළපෙන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙනම් මේවා මේ ගෙදර ඉඳලා අතු ගානවා කියලා, අතු ගානවා හිතලා අතු ගානවා, ඔය වගේ ඒවා කරන්න ගියාට ඔච්චර දුරට මේක බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගයට Taman සුදුසුද එවන්නක් කරන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ උපදේශයකට අනුගතවද අපි කරන්න කියලා නැවත නැවත හිතන්න ඕනේ. දැන් නම් Tamanම මුලාවට වැටෙනවා මේ ඉරියාපත පබ්බේ භාවනා අපිට කරන්න පුළුවන් උපත්තියෙම අපිට පිළිහිදලා තියෙනවා වගේ අදහස් තියාගෙන ගියාම ධර්මයේ විකෘති වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් බලන්න මම මේ පාඩේ කියවන්නම්. මෙන්න බුදුහාමුදුරුව මහා සතිපට්ඨාන සූත්‍රයේත් මේ විදිහමයි ඉරියාපත පබ්බේ විස්තර කරන්නේ. කායගත සූත්‍රයේත් මෙහෙමම. මේ පාඩේ ගත්තාම පුනච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්බින්ජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. හිගාවට අසිතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගර්තේ වාසිතේ තුස්නිම් භාවේ සම්පජානකාරී හෝති. මෙන්න මේ ටික තමයි මේ කමඨහනට අදාළ හැසිරීම් රටාව. මෙන් එතකොට මේක එක තැනක් අහුවෙනවා. සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. මේ කියන්නේ මොකද්ද? අර බුදුහාමුදුරුව පෙන්නන අල්පේච්ඡම ජීවිතයක් ගත කරන මනුෂ්‍යයා පැවිද්දෙක් විය යුතුයි. එන්නේ පැවිදි පුද්ගලයාගේ චර්යා ස්වරූපයේ දෛනිකව කරන හන්දි නැමීම්, මෙතනින් ගමන් කරන දේවල්, එතකොට එයාගේ දිනචරියාවේ තියෙන ඉරියාපත ටික තමයි මේ අරන් තියෙන්නේ. කිසිසේත් මෙතන අරගෙන නෑ ඔය මේ මහේච්ඡ කමෙන් වැඩ කරන සාමාන්‍ය ජනතාවගේ ඉරියාපත නෙවෙයි. මීට වැඩි විශාල සංඛ්‍යාවක්, වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය මිනිස්සුගේ දෛනික ඉරියාපත වලට අහු වෙන්න ඕනේ. එතකොට මේ සංඝාතිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති කියනකොට තමයි අහු වෙන්නේ හොඳටම. මේක චීවර පළඳින්නේ, ඒ වගේම පාත්‍ර භාවිතය කරන්නේ හාමුදුරුවෝ. මේක ගිහි අයට දැම්මා කියලා ඒක ඒ විදිහටම දියුණු වෙන්නේ නැහැ. කරන්න පුළුවන් වෙයි. නමුත් මේ ඒකට සුදුසුකම් අඩුයි. මහේච්ඡකම වැඩි. නමුත් තෝරගත්තේ දවසක, දැන් සීල් සමාදන් වෙච්ච දවසක, භාවනාව සඳහා යොදාගත්තේ දවසක, එන්න නැත්නම් ඒ කාලයක, දවසක් නැති වුණා පැය කීපයක, අර අඩු වෙච්ච සමාජීය, ඒ වගේ සමාජික ක්‍රියා, පවුලේ කටයුතු, එතනින් ගියාම රැකීරක්ෂා නැති කරගෙන මේකට ආසන්න වීමක් වෙන්න පුළුවන් ගිහියෙකුට. නමුත් කමඨාන පැහැදිලි කරන්නේ ගිහියෙකුට නෙමෙයි. ඒකින් හින්දා තෝරගත්තේ මේ ඒකෙනුත් දැන්
පැවිද්ද වුණත් පසුව පැහැදිලි වෙයි මේ කමඨහනේ තියෙන සියලු දේ නෙමෙයි අතීතයේ භාවිතා කරලා තියෙන්නේ. එක එක කොටස. එක කොටසක් සම්පූර්ණ කරන්න උත්සාහ ගන්නවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉබේම නිරායාසයෙන් අනික් කොටස් වලට මේ කායගත සතිය ගලා යෑමක් තමයි සිදු වෙලා තියෙන්නේ. ඒක නිසාවෙන් මේ සමන්ට කාල වේලාව නැහැ කියලා මේ තකහණියේ කදිසියේ කුලප්පියෙන් අර මේ හැම දෙයක් ගැනම 100න් ඉන්න දඟලලා එකක්වත් නැති වෙන එක තමයි සාමාන්‍යයෙන් ඊ ජනතාව කරගන්නේ. මේ ඉරියාවත පබ්බේ භාවනා කියෝලා අහලා කරන්න යෑම තුළු. දැන් ඒක මම මතක් කරේ. දැන් එතකොට මේ මේ කියන මේ කමඨහන සම්පූර්ණ කරන්න ලේසිම කෙනා එතකොට පූර්ණ ලෙස අල්පේච්ච වෙච්ච කෙනෙක් පූර්ණ ලෙස අල්පේච්ච වෙන්න නම් බුදුහාමුදුරුව පෙන්වන විදිහට සියලු දේ අත්හැරලා අර සරල යැපීමකින් පත් වෙන වගකීම් අඩු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ගිහියෙකුට එහෙම වෙන්න බෑ. ඒක නිසාවෙන් ගිහියාට බුදුහාමුදුරු උපදෙස් දීලා තියෙන්නේ තෝරගත්තේ කාලෙක එහෙම වෙලා එදාට පුළුවන් තරම් අල්පේච්ච වෙලා මේ භාවනා පුහුණු කරන්න ලෙසයි. ඒකෙනුත් තමන්ගේ භාවනාව දියුණු කරන්න වෙන්නේ තමන් කරන විදිහටම නෙවෙයි අර දීලා තියෙන එක කමඨහන ප්‍රගුණ කිරීමෙන් අනික් කමඨහන් ඉබේ ලැබෙන ක්‍රමයකට. දැන් අපි බලමු ටික ටික මේ කමඨහන් වල තියෙන ස්වરૂපය. දැන් මෙතන පැහැදිලි කරනවා පුනච පරම්භික වේ බික්කු. මේ නැවතද මහණෙනි මේ කායගත සතිය වැඩෙන තවත් ක්‍රමයක් අලුත් ක්‍රමයක් කියනවා කියන. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. මේ කියන්නේ අර ඉස්සර ඉසෙල්ලා සම්පජාන පබ්බේ තිබිච්ච එකමයි. අභික්කන්තේ කියන්නේ කොහේ හරි ඉදිරියට ගමන් කිරීමක් දෙද එන්නේ ඉස්සරහට ගමන් කරන එක කියන්නේ. ඇවිදින ඉරියව්ව ඉදිරියට ඇවිදින එක. නැත්තම් තමන් ඉන්නේ තැනින් පිටත් වෙලා යන එක. ඉදිරියට කියන එකේ තේරුම මේක මේ අර සක්මන් මළුවේ එහාට මෙහාට යනවා කියන එක නෙමෙයි මේ. දැන් හාමුදුරුව කෙනෙක්ට කියලා කිව්වනේ මම. ඒතකොට හාමුදුරුව වැඩ වාසය කරනවා සමහර විට ගමෙන් පිට වෙච්ච වනේ නැත්නම් අරණ්‍යයක තියෙන කුටියක. ඒ කුටියෙන් පිට වෙලා යනවා. කොහෙටද පිට වෙලා යන්නේ? මිනිස්සු ඉන්නේ ගමට. අන්නේ මිනිස්සු ඉන්නේ ගමට පිට වෙලා යන එක කියනවා අභික්කන්තේ. පිට වෙලා යන්නේ මොකටද හාමුදුරුව? පිණ්ඩපාතේ. වෙන වෙන රාජකාරියකට නෙමෙයි. නැතුව ගෙවල් වල බිරිච් කියන්න නූල් ගැට ගහන්න ඒවට නෙමෙයි. පිණ්ඩපාතේට. ඒතකොට පිණ්ඩපාතේ සමහර තැන් බැලුවම දැන් ලංකාවේ තිබිච්ච ආරණ්‍ය දිහා බැලුවත් මේක තේරෙනවා. ඒ වගේ ඉන්දියාවේ තිබිච්ච ආරණ්‍ය දිහා බැලුවත් තේරෙනවා. සමහර විට මේ ගම්මානයයි හාමුදුරුවෝ වැඩ සිටලා ඉන්න කුටියයි දිහා බැලුවම කිලෝමීටර් 10 15 වෙන්නත් පුළුවන්, 2 3 වෙන්නත් පුළුවන්, 4 5 වෙන්නත් පුළුවන්. අන්න එතන තමන්ගේ කුටියේ ඉඳලා ගම්මානයට වැඩම කෙරවීම අභික්කන්තේ. ඊට පස්සේ ඒ දා පිණ්ඩපාතේ අරගෙන පිණ්ඩපාතේ වළඳලා හරි පිණ්ඩපාතේ වළඳන්නේ නැතුව හරි රැගෙන විත් හරි ආයේ තමන් වහන්සේගේ කුටියට එන එක පටික්කන්තේ. දැන් ඕකේ සම්පජානකාරී හෝති. එහෙමද කියනවා. ඒ කියන්නේ මේකේ සතිය පිහිටවන්න. මේ සතිය පිහිටවන එකයි ඔය සක්මන් භාවනාව කියන එකයි දෙක මේකයි. ඒකට සක්මන් භාවනාවට මේ පින්වතුන් ඉගෙන ගන්න ර කකෝ යටිපල්ලි ස්පර්ශයට සතිය පවත්වන්න කියලා කියා දීලා තියෙනවනේ. ඒක ක්‍රමයක්. තව ඕන තරම් ක්‍රම මේකට හදා ගන්න පුළුවන්. ඒක ඉතින් ඒ හාමුදුරුව කමඨහන් ගත්තේ ගුරුකුලයේ අනුව වෙනස් වෙන්න පුළුවන් කොහොම හරි ඕනේ. මොකද්ද දැන් අර කුටියේ ඉඳලා ගම්මානෙට පිණ්ඩපාත යන හැම වෙලේම කමඨහනේ ඉන්න ඕනේ. සමහරවිට මේ ඉන්න කාලේ බැලුවොත් මා දැන් පෑ දෙක තුන වෙන්න පුළුවන්. මොකද එච්චර දුර ගමනක් පිණ්ඩපාත ගමට යන්න වෙන්න පුළුවන්. එතකොට කමඨහන මොකක් හරි වෙන්න වෙන්න පුළුවන්. හැබැයි ගමන් කිරීම මත රඳාපවතින කමඨහන. ඒක එතකොට ඒ ගුරුවරයා තමයි එයාට දෙන්නේ. දැන් මේ පින්වතුන්ට දීලා තියෙන්නේ ඒ ওই විදිහ තමයි මේ පින්වතුන් කරන්න ඕනේ. හැබැයි අර ඒක කරන්න ඕනේ මේ වගේ අවස්ථාවක නෙමෙයි, දිනපතා එහෙම නෙමෙයි කරෙන්නේ. තෝරගත්ත කාලයක තෝරගත්ත වෙලාවක නිවසේ ඉඳලා හරි
පන්සලකට ඇවිදින් හරි භාවනා මධ්‍යස්ථානයට ගිහින් හරි වැඩමුළු කොට ගිහින් හරි ඒ දීලා දින කාලසටහනකට අනුව කරනවා. ඒ අභික්ඛන්දේ පටික්ඛන්දේ කියන්නේ ඔය සක්මන් භාවනාව ස්වરૂපය. ඒ කියන්නේ ඉස්සෙල්ලා එක පැත්තකට යනකොට ගම්මානයට වඩිනකොට ආමුදුරුවනම් ආයෙ පින්නපාතෙන් අහපව එනකොට ඒතර කමඨානේ தත්ත්වය රඳාපවතින්නේ ගුරුවරයා දීපු ක්‍රමයන්ම. ඒකෙන් ඉඳ අමුතු කමඨාන් හොයන්න යන්න බෑ. මේ පින්වත්තුන් ඔය කරන එක තමයි කරන්නේ. ඒක කියනවා බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ ආලෝකිතේ විලෝකිතේ. මේ ආලෝකිතේ විලෝකිතේ කියන්නේ අපේ මේ මනුස්ස ශරීරයේ ප්‍රධාන පෙළේ සංදිය නැමෙන ක්‍රම වේද දෙකක්. ඒ කියන්නේ හන්දි අපේ තියෙනවා විශාල සංඛ්‍යාවක්. දැන් ගමන් කරනකොට හන්දි ගණනාවක් නැමෙන්න ඕනේ. ඒ කියන්නේ කකුලේ සියලුම නැමෙන තැන් නැමෙනවා ගමනකදී. ඊට අමතරව අතේ නැමෙන තැන් නැමෙනවා හුඟක් හරියක්. නමුත් ගමන් කිරීමේදී ආලෝකිතේ විලෝකිතේ කියන එක, ආලෝකිතේ කියන්නේ ඉදිරිපස බැලීම. ඒ කියන්නේ වෙල්ල කෙලින්ම ගමන් දිශාවට net යොමු වීමට දෙන අවස්ථාව ආලෝකිතේ. විලෝකිතේ කියන්නේ අපිට අපේ මේ බෙල්ලෙන් අංශක 60ක් විතර හරවන්න පුළුවන් දෙපැත්තට, වමට දකුණට. දෙපැත්ත බැලියි අපිට. ඒතර එන්නේ වගේ අවස්ථාවක් ආවොත් සම්පජානකාරී හෝති කියලා. ඒ කියන්නේ දැන් ඇවිදින ගමන් අර ආලෝක ඇවිදින ගමන් හාමුදුරුව එහෙම කරනවා නම් හොඳයි. ඒකත් සිහියෙන් කරන්න. නිකම්ම හැරෙන්න බෑ. කවුරුහා නිකම්ම හැරෙන්නේ නැහැ. රොබෝ කෙනෙක් වගේ නෙමෙයි මිනිස්සෙක් හැරෙන්නේ. එක්ක ඒ හැරෙන පැත්තේ සද්දයක් ඇහිලා මොකක් හරි දෙයකට සිත යොමු වෙලා ඒක අනුව ඇහෙන් බලන්න තමයි ඒ පැත්ත හැරෙන්නේ. දැන් එකින් සමහර විට ඒ හැරෙන දේ ගැටෙන දෙයක් වෙන්න පුළුවන්, ඇලෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇලීම හෝ ගැටීම කියන අකුසල් ඇති වෙන්නේ හැරීම නෙමෙයි, හැරිලා පවර ලබා ගන්නා වූ චක්කු විඥාණයෙන් ලබා ගන්නා වූ සිත් උපකාරී වෙන්න පුළුවන්. නමුත් ඒ හැරෙන එක සිහියෙන් හැරෙන්න. දැන් මේ පින්වතුන් ඒව කරන්න යන්න එපා මේ කිව්වට. ඔය දීපු කමටහන කරන්න ඒ උදාන්තර මේ හාමුදුරුවන්ට දීපුවා මේ. ඔය අවස්ථාවේදීද අර කුටියේ ඉඳලා අම්මානයට මෙන්න පාතේ වටිනකොට. එතකොට ආලෝකිතේ විලෝකිතේ කියන්නේ ඉදිරියේ බලාගෙන ඉන්නකොටයි සම්පජානකාරී වෙන්න පුළුවන්. ඒ වගේම විලෝකිතේ කියන්නේ දෙපැත්ත බලන වෙලාවේ. හැබැයි ඉඳගෙන ඉන්න වෙලාවේ එමත් මේකම වළංගුයි. ඉඳගෙන ඉන්න වෙලාවේ වුණත් කාට හරි ඉස්සරහා ඉඳගෙන ඉන්නේ දිශාවට ඒ දිශාව දිහායෙන් බලා ඉන්නත් පුළුවන්. ඕන්නම් හැරිලා බලන්නත් පුළුවන්. අන්න ඒ වගේ තැනක සක්මන් භාවනාවේදී මේ පින්වතුන් අනුගමනය නොකරට ඔය මහන්සිය රෙන්ඩ හරි වෙහෙද නිමෙන්ඩ හරි ඉඳගෙන ඉන්න වෙලාවක අර එකපාරට බලන්නේ නැතුව Tamanට ඕන නම් ඒක සිහි සතිමත් වෙලා බලන්න පුළුවන්. ඒක භාවනාවට උදව් වෙනවා. ඊළඟට ඒක තේරෙන්නේ නැති ඒකට ආලෝකිතේ විලෝකිතේ කියන එක ඉදිරිපස බැලීම හා මනුස්සයාගේ බෙල්ල හරවලා දෙපැත්තට බලන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කාරණේ තමයි මේ විලෝකිතේ කියන්නේ. ඒක නිකම්ම වෙන්නේ නැහැ හැබැයි. මේ චිත්‍ර පරම්පරාවල ක්‍රියාකාරීත්වය අනුවයි මේ හැරීම සිදුවෙන්නේ. ඊළඟට සම්මිංජිතේ ප්‍රසාරිතේ. මේක මේ විශේෂයෙන්ම වැදගත් දෙයක්. සම්මිංජිතේ ප්‍රසාරිතේ කියන්නේ සම්මිංජිතේ කියන්නේ හකුලොන. ප්‍රසාරිතේ කියන්නේ දිගාරිනු. එතකොට අපේ ශරීරයේ මේ ඇඟිලි පුරුක් ගත්තොත් හකුලවන්න පුළුවන් දිගාරින්න පුළුවන්. ඒ වගේම වැලමිට ගත්තොත් අත් දෙකේම හකුලවන්න පුළුවන් දිගාරින්න පුළුවන්. ඒ වගේම උරිස්ස ගත්තත් ඒ විදිහටම පුළුවන්. කකුලෙත් එහෙමයි. කකුලේ ඇඟිලිත් දිගාරින්න පුළුවන්. ඒ වගේම හකුලවන්න පුළුවන්. වල්ගොර හන්දිනුත් එහෙම ඒවා කර හැකි. කරකවන්න පුළුවන්. ඒ වගේම ධන හිසෙනුත් පුළුවන්. උකුල් ඇටේනුත් සාමාන්‍ය ප්‍රමාණයක් පුළුවන්. දැන් මෙන්න මේ ටික වැදගත් දෙයක්.
බැලුවත් මිනිහෙක්ගේ මිනිසෙක්ගේ මේ හන්දි නමන ප්‍රමාණ ගත්තෝ ගණන් කරලා බැලුව සාමාන්‍යයෙන් විශාල සංඛ්‍යාවක්. දැන් එක අතක් ගත්තොත් ඒ අත තුල ඇඟිල්ලේ එක ඇඟිල්ලක් තුන් තැනකින් නමන්න පුළුවන්. පුරුක් තුනක් තියෙනවා කියන්නේ තුන් තැනින් නැමිනවා. මේ හැකියාව මිනිස්සුන්ට තියෙනවා. එතකොට එක ඇඟිල්ල තුන් තැනක ඉන්න එක අතක ඇඟිලි පහ 15 තැනක නැමියි. ඊළඟට අතේ ඇඟිලි මුලින්මත් ඒ කියන්නේ වලලු කරය කියන එතන නැමියි. එතකොට 15යි ඇඟිලි වලට 15 ආකාරයකට නමන්න පුළුවන්. වලලු කරෙන් එකක් ගත්තොත් 16යි වැලමිටෙන් නමන්න පුළුවන් 17යි. එතකොට උරිසින් නමන්න පුළුවන් 18යි. එහෙනම් එක අතක් නමන්න පුළුවන් ස්ථාන තියෙනවා, හන්දි තියෙනවා. නැත්නම් මේ සම්විඤ්ඤිතේ ප්‍රසාරිතේ කියන ගුණේ ගන්න පුළුවන් 18 පොළොක්. දැන් අත් දෙකම ගත්තොත් එතකොට 36යි. එතකොට අත් දෙකයි කකුල් දෙකයි ගත්තොත් 36 දෙකෙන් වැඩි වෙනවා. 72යි. එහෙනම් අපේ ශරීරයේ අත්පා නමන්න පුළුවන් අවස්ථා තැන් තියෙනවා අපි දන්නේ නැති වුණාට නමලා තියෙනවා අපි 72 ස්ථානයක. ඊට අමතරව තව තියෙනවා උකුල් හන්දිය නමන්න පුළුවන්. ඒතොර 72යි 71 එක එක පැත්තට හරවන්න පුළුවන් කරකවන්න පුළුවන් හින්දා ඒක 72ට එකතු වෙනවා 73යි. ඔහොම බෙල්ලෙන් හරවන්න පුළුවන්. ඒ බෙල්ලෙත් එහෙම හැරෙනවා සංදිය. අර ඉස්සෙල් කතා කරපු සම්මිත් මේ ආලෝකිතේ විලෝකිතේ කිවි එකයි. දැන් මේ ආකාරයෙන් එතකොට 72යි 74ක් විතර ස්ථාන වලින් මේ අපේ ශරීර කූඩුවේ තියෙන මස් ඇටලේ කිලෝ ගන්න එහාට මෙහාට කරකවන්න පුළුවන්. නමන්න පුළුවන්. මෙන්න මේක වැදගත් දෙයක්. දැන් මේ එක හන්දියක් හරි නැමන වෙලාවක කයෙන් ඇති වෙන සිත් වැඩි ගණන වැඩි. එහෙනම් කාය විඥානේ බහුලව ක්‍රියාකාරී වෙන්නේ ඔය හන්දි නැමෙන ප්‍රමාණය වැඩි වීමයි. දැන් ප්‍රධාන ඉරියව් දිහා බැලුවොත් අඩුම හන්දි ප්‍රමාණයක් නැමිලා නැමෙ දැන් වෙනස් වෙන්නේ නැති හන්දි වෙනස් වෙන්නේ නැති ඉරියව්ව තමයි වැතිරිලා ඉන්න ඉරියව්. ඉතින් හන්දි නමන්නෙම නැතුව ඉන්න පුළුවන් එක ඉරියව්වක් තමයි අලුතෙන් නමන්නේ නැතුව ඇඟිලි නමන්නේ නැතුව කකුල් නමන්නේ නැතුව දණිත් නමන්නේ නැතුව මේ නැමෙන ස්ථාන 70 මේ හතරක් විතර කිව්වනේ ඒවා එකක් වන් නැතුව නිසල් මොනේ ඉන්න පුළුවන්. නිශ්චලව ඉන්න පුළුවන් ඉරියව්ව වැතිරිලා ඉන්න ඉරියව්. එහෙනම් හැම මිනිහම මැරිලා ඉන්නේ ওই විදිහට තමයි. හන්දි හොලවන්න බැරි ඉරියව්. එන හන්දි හෙලීම හෙලවීම අඩු ඉරියව්යෙන් තමයි හුඟක් අයට පණ යන්නේ මැරෙන්නේ. ඊළඟට හන්දි හොලවන්න ඊගාවට වැඩිපුර දැන් වැතිරිලා ඉන්නවට වැඩි හන්දි ප්‍රමාණයක් හොයලගෙන වැඩ කරන අවස්ථාව තමයි ඉඳගෙන ඉන්න ඉරියව්. මොකද තුනටි හන්දිය වෙනස් කරන්න නැතුව හිටියට ඒක ඒ හන්දිය ප්‍රබලව උපකාරී වෙලා තමයි ඉඳගෙන ඉන්නේ. අතපය වගේ වේ හන්දි හොලවන්න නැතුව ඉන්නවා ඒක. ඊළඟට හිටගෙන ඉන්න ඉරියව්ව ටිකක් ඉඳගෙන ඉන්න ඉරියව්වට වැඩි ඉරියව්වට වැඩි හන්දි නැමෙන ප්‍රමාණය වැඩි. මොකද සමබරතාවය හදාගන්න තුනටි හන්දිය දනිස් හන්දි බෙල්ලේ වගේ තැන්වල මේ හන්දි සැලවීම වැඩි හිටගෙන ඉන්නකොට. එහෙමනම් වැඩිම ඉරියව් හන්දි ප්‍රමාණයක් නැමෙන්නේ ඇවිදින විටයි. ඒකයි එතකොට වැඩිම හන්දි ප්‍රමාණයක් නැමෙන කායික ක්‍රියාව
ඔය මූලික ක්‍රියාව වලින් ගත්තොත් ඇවිදීමයි. දැන් ඇවිදින ගමන් තව ගමන් වෙන වෙන වැඩ කරනකොට ඔය හන්දි වැඩි නැමෙන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඒව කරමින් භාවනා කරන්න යන්න බෑ. අර බුදුහාමුදුරන්ට ඕනේ අල්පීච්ඡන පාවේ නෑ. මහේච්ඡ දැන් ඒක වැඩවලට යනවා. දැන් ඇවිදිනවා, දුවනවා, පනිනවා, රැකියාවට යනවා, බස් එකට දුවනවා. මේවා මහේච්ඡයි. කියන්නේ තවත් රාජකාරි ගොඩක් එක්ක තවත් අකුස සංකල්පනා එකතු වෙවි වර්ධනය කරමින් යනකොට මහේච්ඡයි. එහෙනම් කායික සිත් වැඩිම ප්‍රමාණයක් ඇති වෙන්න සාමාන්‍යයෙන් උදව් වෙන්නේ ඇවිදින එකයි. ඒකයි මේ සක්මන් භාවනාව මෙච්චර ප්‍රබල. මේකයි අර අවික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී යෝති කියන එක මුලට දාලා තියෙන ඉරියාපත පබ්බේ. ඇවිදින එක ගැනයි ඒ අවික්කන්තේ පටික්කන්තේ කියන්නේ. දැන් එතකොට දැන් ඒක නිසාවෙන් තමයි මේ වින්වතුන්ට උනාත් උපදෙස් දෙන්නේ හැම වෙලේම මේ භාවනා කරනකොට මේ සක්මනම වැඩියෙන් කරන්න. මොකද අනිත් තැන්වල කයෙන් ඇති වෙන සිත් අඩු වෙනවා, ඇති වෙන සංඛ්‍යාව අඩු වෙනවා එක්කම කායගත සතිය දුර්වල වෙනවා. කායගත සතිය දුර්වල වෙනකොට තීන මිද්දේ වගේ භාවනාවට උපක්ලේශයන් වලට ගොඩ එීමේ හැකියාව වැඩි වෙනවා. මොකද හන්දි නැමෙන අවස්ථාවේ මොකද කයෙන් කයේ පිහිටන සතිය තමයි වැදගත් වෙන්නේ මෙතන. මනසේ පිහිට වෙන සතිය නෙවෙයි. දැන් අපි මතක් කරගෙන ආවේ මුලින්ම මේ ඉරියාපත පබ්බේ තියෙන භාවනා ක්‍රමවල වැදගත් යමයි. ඒ භාවනා ක්‍රමයන්ගෙන් අර මුලින් මතක් කරා වගේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති කියන්නේ ඉදිරියට ගමන් කිරීම හා ආපසු වීම. ඒක සක්මන් මළුවක තියෙන එකට නෙමෙයි මේ කියන්නේ, ඇත්තටම හාමුදුරන් වහන්සේලාට ආවේනික ස්වරූපයකට. ඒ වගේම ආලෝකිතේ විලෝකිතේ කියන එක මතක් කරා ඉදිරි පස බලාගෙන යන එක හා බැරි වෙලා හරි වටවිට බලන් වුණොත් සිහියෙන් යුක්තව බලන් කියන එක. ඒකත් මේ පින්වතුන්ට අදාළ නැහැ. මේ අපි යාදිලා තියෙන එක අනුහම සක්මන කරන්න. සම්බින්ජිතේ ප්‍රසාරිතේ කිව්වේ මේ අතපය මේ පුරුක් නැමෙන තැන්වල, හන්දි නැමෙන තැන්වල නැමෙන එක ගැන අවධානයෙන් ඉන්න. දැන් මෙන්න මේ වගේ ඒවා බොරුවට හිතලා කරා කියලා අවධානයෙන් හිටිය එකක් නැහැ. හුඟක් අය කරන්නේ මේ අත නමනවා කියලා හිතලා නමනවා. එතකොට වෙලා තින්නේ දෙපාරක් හිතීම විතරයි. කවදාවත් මේ කිසිම දවසක ඔය ඇඟිලි පුරුකක්වත් නැමිලා නැහැ. කායගත සතිය වැඩ කරන්නේ නැතුව කයින් ඇති වෙන සිත් පරම්පරාවකුයි, මනසෙන් එන හිතලා කරන ක්‍රියාවකුයි නැත්නම්. එතකොට දැන් මේක හිතලා කරන ක්‍රියාව දෙපාරක් කරා කියලා හිතීම සතිපට්ඨානයට කොච්චර දුරට සාර්ථකව කායගත සතිය වැඩෙනවද කියන එක ප්‍රශ්නයක්. එහෙම වෙන්නවා අඩුයි. ඒක නෙමෙයි මේ කියන්නේ. ඊට පස්සේ මේ සම්බින්ජිතේ ප්‍රසාරිතේ කියනකොට තමයි මම පැහැදිලි කරේ අර ශාරීරියේ නැමෙන හන්දි ඔක්කොම මේකට අයිති. එහෙනම් හන්දි නැමෙන ප්‍රමාණය වැඩි වෙන්න කයෙන් ඇති වෙන සිත් ගණන වැඩි වෙනවා. දැන් ඒක මම පැහැදිලි කරලා මෙතෙන්දී දෙන්නම්. මේ පින්වතුන් කරන්න ඕන ඔය සක්මන් භාවනාවේ තෝරාගත්තේ අවස්ථාවක් තමයි මුලින්ම සතිය පිහිටවන්නේ කායික අරමුණක. ඒකේ මුල්ම අදීර වෙන්නේ කායික අරමුණේ අභිජ්ජා දෝමනස්ස. ඒ කියන්නේ අකුසල් සංකල්පනා අඩු වීමයි. ඒක නිකන් හිතලා කරන්න බෑ. භාවනා පුහුණු වීම තුළ ආධුනිකයෙක් දිගට දිගට තමන් ගණන් ගන්න නැතුව මේක කිරීම තුළ අවධානය තබාගෙන පුහුණුව පැවැත්වීම තුළ ඉබේ ලැබෙන ප්‍රතිඵලයක්. එහෙම නැතුව තමන් හිතලා ඉගෙනගෙන උගච්චමකින් හෝ වෙන වාසනා ගුණයකින් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලයක් නෙවෙයි. පුහුණුවෙන් ලැබෙන ප්‍රතිඵලයක්. දැන් කායික අරමුණක ඔය කියන විදිහට අකුසලයේ ඉවත් වෙන මට්ටමට ආවොත්, ඒ කියන්නේ ධාතු ගුණ ඉස්මතු වෙන්නේ අකුසලයේ එක ස්වරූපයක් අහක් වෙලා.
ඊට පස්සේ අකුසලයක ගනුදෙනු කරනවා නම් කරන්නේ අකුසල් විපාකය. දැන් ඒකට ධාතු ගුණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව භාවනා කරන්න කියන්නේ ඒක තුලින් ඊගාවට එනවා තමන්ට දියුණු මට්ටමට අර එක එක දුක අඩු වෙච්ච අවස්ථා ගණනාව. ඒක තමයි වෙන්නේ. දුක අඩු වෙච්ච අවස්ථා ගණනාවක් වෙනවා. දැන් ඒ ගණනාවත් එක්ක තමයි තව එහෙ භාවනා කරන්නේ. ඒක තමන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙම ගිහිල්ලා මේ ශාරීරියේ ධාතු ගුණ තේරෙන තාක්කල් ඒ ශරීර කොටසෙන් ඇති වෙන සිතේ ඒ තේරෙනවා කියන්නේ කයෙන් ඇති වෙන සිතයි මේ ධාතු ගුණයක් කියන්නේ ඇත්තනම් කයෙන් ඇති වෙන සිතක ප්‍රතිඵලයක්. ඒතකොට ධාතු ගුණ ගොඩාක් තේරෙනවා කියන්නේ කයෙන් සිත් හුඟක් ඇති වෙනවා කියන එකයි. ඒ වේ ඇලින් ගැටින් අඩුවෙන්ද නිරායාසයෙන් යනවර සම්බින්ජිතේ ප්‍රසාරිතේ කියන බුදුහාමුදුරුව පෙන්වන ගුණයට. ඒ කියන්නේ හන්දි නැමෙන ගුණයට. ඒක හැබැයි බලෙන් සතිය නැලමිටට නැමෙන ඇඟිලි හන්දියට ගණිස් හන්දියට තබන්න උත්සාහ ගන්න එක නාබරු කරන්නේ. දැන් පිළකයි බරුව අහුවෙන්නේ මට ඒක නිකනු තේරෙනවා. නිකනු තේරෙන්න අවශ්‍ය නැහැ. හරියට ධාතු ගුණ සියුම් වුණා නම් නික ඉබේ එතෙන්ට යනවා. ඒක තමන්ට තේරෙන දෙයක් වෙන්න ඕනේ. මේ தත්ත්වේ හදා ගන්න වෙනවා. දැන් ඒකෙන් මේ සම්බින්ජිතේ ප්‍රසාරිතේ කියන තැනට තමයි එතකොට අපි බොහෝ විට මේ ධාතු ගුණ සියුම් වුණාට පස්සේ ලං වෙන්නේ. හැබැයි තමන්ට තේරුණා කියනවා නම් කවුරු හරි ඒක බොරුව. ඒක නිකන් තමන් එදා ඉඳලා කරන බොරුවක දැනුත් කරන බොරුවක් වගේ එකක්. තේරෙන්න ඕනේ නැහැ ඉබේයි. මොකද ඉබේ ගියාම ඇවිදින්න ආස වෙයි. දුක නැති වෙයි. මේ දුක නැති කායික අරමුණු තමයි මේ කායගතයෙන් ලැබෙන්නේ. කයෙන් එන අරමුණේ දුක අඩු කරනවා. ඒක තමයි ප්‍රතිඵලය. දැන් එතකොට ඔන්න දැන් අපි පටන් ගන්න අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන ස්වරූපයෙන් ඒක තමයි සීමා කරගෙන ගෙදරදී හරි තෝරගත්තේ පැය භාගයක් හරි විනාඩි 20ක් හරි භාවනා පන්සලට ගිහිල්ලා හරි මේ පුහුණු වෙන සක්මන් භාවනාව. ඒක දියුණු වීමෙන් තමයි අර નિરાයාසයෙන් අනික් වට යනවා නම් යන්නේ ආයාසයෙන් ගෙනියන කෙනා භාවනාව විනාශ කරගන්නවා. තව මෙතෙන්දි කියනවා බුදුහාමුදුරුව මේ අල්පේච්ඡම ජීවිතයක් ගත කරන සියලු දේ අත්හැරලා අනාන්තරයක වගේ ඉන්න ආරණ්‍යක ඉන්න හාමුදුරු කෙනෙකුට තව ඉක්මනින් මේ දේ කරන්න නම් සංඝාටිපත්ත චීවර ධාරණි දැන් අවම මට්ටමින් පවත්වන ඇඳුම් පැනඳුම් මොනවා හරි ඒවල් දරවල් ඒ වගේ දේවල් තියෙන හාමුදුරුන්ට මගේ මමත්වයෙන් තොර වෙලා ඒවා පරිහරණය කරන්න උගන්වලා තියෙනවා. පත්‍යක්ෂය කරලා දිනපතා ඒවා පරිහරණය කරනවා. ඒ අනුව දැන් ගෙවල් දරවල් ඔක්කොම වෙනුවෙන් ආහාර පාන තියෙන දැන් කුස්සියක් වෙනුවට එහෙම නැත්නම් හෝටලයක් වෙනුවට හාමුදුරන්ට තියෙන්නේ චීවර සංඝාටි පත්‍ය චීවර දාන. ඒ කියන්නේ අර පින්ඩපාත යන පාත්තරි ඇඳුම් කියලා ඇඳුම් මෝස්තර වලට යන ඇඳුම් නෑ. අන්න ඒවා පළඳින අවස්ථාවයි. ඒකට දවසට එකයි හෝ දෙකයි. මේ පාත්‍රේ වමනා වෙන්නේ පින්ඩපාත යනකොට. එතකොට ඉන්නේ අවස්ථාවේ. එක දවසට එක වතාවයි. ඒ අවස්ථාවේ ඒ ගැන සිහි කරලා ඒ ගැන ඒ කායික ක්‍රියා ටික කරන්නේ. එතකොට මහත්ඵල මහානිසංස වෙනවා කියලා මේ පෙන්වන්නේ. එතකොට ඒ කායික ක්‍රියා ටික අවම වෙන්න ඕනේ ගිහින් එතුන්ට ඔය අල්ලන පිඟානක් ගන්න ඕවා කරන් ගිහින් කිසි පළක් නැහැ. මොකද ඒක පිඟානක් නෙමෙයි තියෙන්නේ. පිඟාන් සීට්ටු දාලා එකේ එකතු කරපු ටික එකක් ඇල්ලුවා කියලා ඔය අමුතු මේ අල්පේච්ච භාවයක් වෙන්නේ. අනිත් ටිකත් අල්ලගෙනමයි ඉන්නේ ඉතින්. ඒකින්ද ඒව නවත්තන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් එක කරන්න. තව තියෙනවා මෙතන බුදුහාමුදුරු දීලා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. මේ කියන සියලුම දේවල් ආහාර පාන අනුභවයට. අසිතේ පීතේ කායිතේ සායිතේ ඒ කියන්නේ විකල කන දේවල් කනකොට වුණත්
ඒ ගැන මමත්වයේ රෝපණය වෙන්නේ නැතුව සතිය පවත්තන්න. ඒ වගේ මීපැණි වගේ දේවල් තොල ගාලා කන ඒවා තියෙනවනේ ඒත් එහෙමයි. කිරිපැණි වගේ විකලා ගිලින් නැති දේවල් තියෙනකොට ඒත් එහෙමයි. වතුර බොනවා වගේ ගිලම්පසේ ගේ දේවල් ගන්නවා වගේ බොන ජාති වලට ඒකයි. මේ ආසිතේ පීතේ කායිතේ සාහිතේ කියන්නේ ඒකයි. ඊටත් අමතරව මිනිසුන්ට ඕනේ දිනපතා දෛනික ජීවිතයේ තියෙන උච්චාර පස්සාව කම්මී. ඒ කියන්නේ කැසිකිලි වැසිකිලි යන විතස් සියෙන් ඉන්න. දැන් මෙතන මේ අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට සක්මන් භාවනාව තෝරගත්ත කාලයක කරලා අර හන්දි නැමීමේ ක්‍රියාවලට નિરાයාසයෙන් සතිය ගිහිල්ලා දැන් ඒ වගේ නිවුණු වෙනකොට ටික ටික අර උච්චාර පස්සාව වැසිකිලි කැසිකිලි යනකොට අර සතිය ඉබේ පිහිටයි බලෙන් සතිය පිහිටන්න යන එක මේ වින්වතුන් කළ යුතු දෙයක් නෙමෙයි. බලෙන් කරන හැම දෙයක්ම මේ මේ මෙතන තමන්ට හානි. මේ යන ක්‍රමයේ භාවනා කරන ක්‍රමයේ මේක මේ ඉරියාපත පබ්බේ දීලා තියෙන්නේ ඍජුවම අල්පේච්ඡව කිසිම සමාජ වැඩක්වත් නොකරන සමාජයක ඇසුරක් නැති හාමුදුරන් වහන්සේලාට ලේසිම ක්‍රමයක් විදිහටයි. තව මේකටම අයිති කරලා දීලා තියෙනවා තව ඉරියව්ව ටිකක් දෛනික ජීවිතයේ අර හාමුදුරන් වහන්සේලාත් මේකට අනුගත වෙනවා. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගත්තේ වාසිතේ තුන්හි භාවේ. මේ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ ගත කරන අවල් ටිතේ හිටගෙන ඉන්නවා, නිසින්නේ ඉඳගෙන ඉන්නවා, සුත්තේ ඒ කියන්නේ මොනවා හරි අහමින් ඉන්නවා, ජාගර්තේ ඇලවෙලා ඉන්නවා නිදි නිින්ද ගිහිල්ලා නැහැ, වාසිතේ මොනවා හරි කතා කරනවා. එහෙම නැත්නම් තුස්නීම් භාවේ කිසිවක් නොකර ඉන්නවා. ඒත් ශාරීරියේ තේරෙන දේවල් ගැන අවධානයෙන් ඉන්නවා. දැන් මේ පින්වතුන්ටත් ඔය කියන දේවල් ඔක්කොටම ගටේ තිතේ නිසින්නේ සුත්තේ ජාගත්තේ භාසිතේ තුන්නී භාවයේ කියන ඒවා කයෙන් ධාතු ගුණ තේරෙන මට්ටමට එනවා. තමන් හරියට සක්මන කරනවා නම් පුහුණු වෙලා අවසන්. එතකොට නිකන් ගමන් කරනකොටත් ඉස්සෙල්ලා සක්මන් කරනකොට විතරක් තේරිච්චා. දැන් මෙතන බුදුහාමුදුරු පින්න ගතේ ඇවිදිනකොට තේරෙනවා. තීතේ නිකන් හිටගෙන ඉන්නකොට තේරෙනවා. නිසින්නේ ඉඳගෙන ඉන්නකොට තේරෙනවා. සුත්තේ බණහනකොට තේරෙනවා. බණහනකොට හරි කවුරුගේ හරි මොනවා හරි අහනකොට නිසද්දව සවන් දෙනකොට තේරෙනවා. ජාගරිතේ නිදි වරාගෙන ඉන්නකොට, ඒ කියන්නේ ඇඳේ ඉන්නවා නින්ද ගිහිල්ලා නැහැ, එතකොට තේරෙනවා. වාසිතේ කවුරු හරි කතා කරනකොට තේරෙනවා. තුන්හී භාවේ නිකම් ඔය එකක් ගතෙත් නැති ටිතෙත් නැති නිසින්නෙත් නැති සුත්තේත් නැති ජාගර්තේත් නැති වාසිතේ කතාවකුත් නැති නිකම් ඉන්නකොටත් නිකනුත් තේරෙනවා. එතකොට මෙන්න මේ අවසාන ටික ලං කරගන්න ඕනේ තමන් හුණු කරන කමට. අනේ ඒක අතරට අර දෙපාරක් හිතලා අතු ගන්න, දෙපාරක් හිතලා ඇන්දල් අන්න, දෙපාරක් තුන් පාරක් හිතලා වෙන වැඩ කරන්න ගියොත් අර කරන තකමනක් නැතුව යනවා. දැන් ඒක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් දැන් මේ වගේ අල්පේච්ඡ වෙලා හාමුදුරු කෙනෙක් මේ දීලා තියෙන අල්පේච්ඡතාවයට ගිහිකට යන්න බෑ කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. තමන්ට ගිහි ගමයි දෙකම මේක පුළුවන් කියන එක තරම් මෝඩකම වෙන දෙන්න බෑ. ඒකින්ද මෙහෙම අල්පේච්ඡ වෙලා ඔය බුදුහාමුදුරුව පෙන්නන විදිහට සතිපට්ඨානය අවුරුදු 7 අර මාස 7 ඉඳලා දවස් 7 ඉඳලා අවුරුදු 7 වෙනකම් වැඩුවොත් ඒ හාමුදුරුව රහත් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේක ලේසි පහසු දෙයක් වෙන්නත් බෑ, තමන් කරන විදිහට කරන්නත් බෑ. නමුත් සක්මන් භාවනාව කරලා ටික ටික මේක වර්ධනය කරන්න නම් ගිහි පින්වතුන්ට පුළුවන්. ඉතින් තමන්ගේ භාවනාව ඒ වගේ විය යුතුයි. එහෙම නැතුව අර පොතේ තියෙන එක තමන් කරන්න ගිහින් අමාරු වෙටෙන්න යන්නම් එපා. කවුරුවක් කියන එක කරන්න බෑ. මෙතන දෙපාරක් හිතලා අංග චලන හැසිරෙව්වට කායගත සතියක් දිනු වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ කොහෙවත්. ඒකෙන් හින්දා ඔය හුඟක් අය මෙනෙහි කරලා වැඩ කරනවා කියන්නේ දෙපාරක් හිතලා වැඩ කරනවා. එතකොට යම්කිසි හන්දියක් නැමෙන්න මනසෙන් හිතන්නේ නැතුවත් බෑ, කායෙන් සිත් පරම්පරාවක් ඇති වෙන්නේ නැතුවත් බෑ.
ඔබ උපන්දා ඉඳලා ඇති වෙච්ච ස්වરૂපය ඔබ වෙනස් කරන්න පුළුවන් දෙපාරක් තුන් පාරක් හිතුවා කියලා. වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසාවෙන් මේ අපි වඩන සක්මන් භාවනාවත් අයිති වෙන්නේ මේ ඉරියාපතබ්බේටමයි. ඒකෙන් අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන එක වැදගත් වෙනවා. ඒක තමයි මේ මෙතෙන්ට ගන්නෙ. හැබැයි මේ මෙතන සූත්‍රය අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන්නේ අර කැලේක ආරණ්‍යයක වාසය කරන කුටියක වාසය කරන හාමුදුරන් වහන්සේ පිණ්ඩපාතේට තම ගමට වඩින එකයි ඉදිරියට යනවා කියන්නේ. මේ මෙන්න මේ කමඨහන් දෙක විතර අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන පළවෙනි කමඨහන් ස්වරූප දෙක විතර බුදුහාමුදුරන් කාලේ හාමුදුරුව මේක විතරක් භාවිතා කරලා තියෙන බව සාක්ෂි තියෙනවා. ඒ වගේ ලංකා ඉතිහාසයේ හුඟක් සාක්ෂි තියෙනවා. ඒවට කතා වස්තු තියෙනවා. ඒ කමඨහන් වලම දැන් ඒක තව දීලා තියෙනවා. මේ කමඨහන් සම්පූර්ණ වෙන්නේ පළක් හාමුදුරුවෝ ඉඳලා තියෙනවලු ඒ කාලේ. මේ අභික්ඛන්තේ කියන එක භාවිතා කරන්නේ නැහැ, පටික්ඛන්තේ කියන එක භාවිතා කරනවා. ඒ කියන්නේ තමන් වහන්සේ වාසය කරන කුටියේ ඉඳලා අර ගමට යනකම්ම කැඳ එතකොට දානේ පිළිගන්වන තැනකට යනකම්ම කමඨහනේ ඉන්නවා. දානේ එහෙම වළඳලා ආය ආරණ්‍යට එනකොට කමඨහනේ සතිය පවත්තන් නැති හාමුදුරු ඉන්නවා ඉඳලා තියෙනවා. ඒ වගේම පළක් හාමුදුරු ඉඳලා තියෙනවා සම්පූර්ණ නැති වුණාට. මම මේ කියන්නේ මේ කතාවත් වල තියෙන දේවල්. එතකොට තව හාමුදුරු ඉඳලා තියෙනවා කුටියේ ඉඳලා ගම්මානයට යනකම්ම කමඨහනේ සතිය පවත්තලා නැහැ. දානේ එහෙම වළඳලා එන ගමන් පවත්තලා තියෙනවා. තව අය ඉඳලා තියෙනවා මේ මේ කමඨහන කවදාවත් භාවිතා කරන්නේ නැහැ, නිකම්ම යනවා, නිකම්ම එනවා. ඒ අය වැඩක් නැති හාමුදුරු කියලායි පැහැදිලි කරලා තියෙනවා. තව කට්ටියක් ඉඳලා තියෙනවා කුටියේ ඉඳලා දිගටම මේ කමඨහන භාවිතා කරලා තියෙනවා. දානේ වළඳලා ඒ වගේම ආපසු එනකොටත් මේ කමඨහන භාවිතා කරලා තියෙනවා. අන්නේ ඒ අයට ඒ අභික්ඛන්ත ස්වરૂපයයි, ඒ කියන්නේ කුටියෙන් පිට වෙන මොහොතේ ඉඳලා කමඨහන භාවිතා කරලා ආය නැවත සම්මානී ඉඳලා කුටියට එන මොහොත දක්වා කමඨහන භාවිතා කරන පිරිස් වලට හාමුදුරන්ට කියනවා ඒ කමඨහනට විශේෂ නමක් දීලා තියෙනවා. ලංකාවේ දීලා තියෙන එක ගත පච්චායන වත. මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන එක විතරයි මේ අරන් තියෙන්නේ. ඒක ගත පච්චායන වත තමයි මේ ඉරියාපතබ්බෙන් වැඩිම ප්‍රමාණයක් වඩලා තියෙන භාවනාව. මේක කොච්චර දුරට ලංකාවේ සාර්ථකද කියලා අටුවාවේ කියනවා. ඉසර ලංකාවේ ඔය වගේ ආරණ්‍යවල වාසය කරපු හාමුදුරුන්ට විශේෂයෙන් ගම්මානේ ඔය හැමතැනම ගියක් ගානේ පිණ්ඩපාත යනවට වැඩිය පහසු ක්‍රම හදලා දීලා තිනවා. දැනුත් ඔය ආරණ්‍යවල තියෙනවා. ඒ වෙනම පිණ්ඩපාත ශාලාවල් හදනවා. ඒතර හාමුදුරු දෙන්න වැඩියම ඒ කැඳ ශාලාවල් තියෙනවා. කැඳ පූජා කරන ගම්මු ඇවිදින් එක තැනකට පූජා කරනවා. ඒවැ හාමුදුරුවන්ට ආසන පනවල තියෙනවා. අර අටුවාවේ පැහැදිලි කරනවා ලංකාවේ එදා තිබිච්චේ දාන ශාලාවල් නැත්නම් ඔය කැඳ පූජා කරන වගේ ආසනවල රහත් නොවුණු ආසනයක් නැති තරම් කියලා හාමුදුරුවෝ. ඒගොල්ලෝ උදව් කරගෙන තියෙන්නේ මොකද්ද? අර අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන ගතපච්චායන වත. ඒගොල්ලෝ එන්නේ අර සක්මන් භාවනාව වගේ සතියෙන් ආවට පස්සේ වාඩි වෙලා එතකොට ගතේ තිතේ අර ඉච්චලා තියෙන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගර්තේ තුන්හි භාවේ සම්පජානකාරී හොති කියලා. එතකොට ඉඳගත්තට පස්සේ අර කයෙන් දැනෙන ධාතු ගැන කයෙන් දැනෙන කායික අරමුණු ගැන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා තමයි අර රහත් වෙලා තියෙන්නේ. ඉතින් එන්නේ එහෙම කතාපුවක් තියෙනවා. ඒකයි ඒ වගේ භාවනා ඉස්සර කෙරෙලා තියෙනවා. සතිපට්ඨාන දැන් සතිපට්ඨාන භාවනාවක් ලංකාවෙන් අතුරුදහන් වෙලා. ඒකට ඉන්දියාවේ දැන් ඕනතරම් සමත භාවනා තියෙනවා. ඒවැය ආභාස අරගෙන
එවෑන් දත්ත හොයාගෙන එක එක ඒවා කියන එක තමයි හුඟක් අයගේ ඒවා කරන එක තමයි හුඟක් අයගේ විලාසිතාව වෙලා තියෙන්නේ. ඉතින් සතිපට්ඨාන භාවනා එහෙම දේවල් නෙමෙයි. කයෙන් එන අරමුණ අකුසල ඉවත් වීමෙන් ඒ වගේ සතිය පිහිටීමෙන් අකුසල ඉවත් වෙනවා. තව තවත් අකුසල ඉවත් වෙච්චි කමඨහන තුල සතිය පැවැත්වීමෙන් ප්‍රඥාව කියන එක එනවා. ඒක ලෝකෝත්තර ප්‍රඥාවේ ගුණ පෙන්නුම් කිරීම. බෝධිපාක්ෂික ධර්ම වැඩි වීම. ඉතින් මම හිතන්නේ දැන් අපි භාවනා ක්‍රම තුනක් පැහැදිලි කරා. තව බුදුහාමුදුරුවෝ විශාල සංඛ්‍යාවක් මේ කායගත සූත්‍රය හරහා දේශනා කරනවා. ඉතින් ඒවා පසුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදෙනාම තමන් කරන දේ වෙනස් කරන්න මේ මෙන් කමඨහන වෙනස් කරන්න මේ ධර්ම දැනුමක් ගන්න එපා. තමන්ට හානි ඒක. ඔය කරන කමඨහන කරන්නේ නමුත් මේ කිරීම තුළ එක කමඨහන වැඩිම තුළ අනික් ඒවා નિરાයාසයෙන් වැඩෙන බවයි මම පැහැදිලි කරේ. එතකොට ඉරියාපත පබ්බේ කියන්නේ ඒ තමන්ගේ මිනිස් මනුස්සයන්ගේ ජීවිතයේ හැඳින්ැමෙන අවස්ථා කයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයක අර ලෝකෝත්තර ප්‍රඥාව වඩා ගන්න බුදුහාමුදුරුවෝ දීපු ක්‍රමවේදයයි. ඉතින් එයින් එක කොටසක් අරගෙන තමයි මේ පින්වතුන් පුරුදු වෙන්නේ. මේ කොටස ප්‍රමාණවත් හරියට කරොත් ඒකෙන් අනික් ඒවාට નિરાයාසයෙන් ගමන් කිරීමක් අනාගතයේ සිදු වෙනවා. ඒ ශක්තිය ධෛර්යය හැම දිනටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ අනුශාසන අවසන් කරනවා. වෙනද වගේම දෙකට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.